ග්‍රාමීය දුප්පත්භාවය මුදවා ගැනීමේදී ඊළඟ වැදගත් දේ තමයි ඒගොල්ලන්ට අලුත් ආර්ථික අවස්ථා හදන එක. කුඹුරම මදි, ගල් වැටපොළම මදි, වැවේ මාළු අල්ලන එක මදි, අලුත් ආර්ථික අවස්ථා. ඒකෙන් මොකද්ද? සුළු අමදි පරණ ව්‍යවසායකයට එයා ගොඩනගන්නේ කොහොමද? එතකොට මම හිතනවා සමෘද්ධි බැංකුවට ඒකේ ප්‍රධාන කාර්යයක් තිබෙනවා. ඒ වගේම ටිකක් ලොකු ව්‍යාපාරයක් නම් අපි සංවර්ධන බැංකුව ගැන යෝජනාවක් තියෙනවා. කවුරුවත් පටලගන්න එපා, සංවර්ධන බැංකුව විසින් සමෘද්ධි බැංකුව අහුවෙන්නේ නැහැ කියලා නෑ. එහෙම මතයකුත් හදනවා හොඳයි. මත නම් කොච්චර කියනවද? දොස්තර මහතුරු හම්බුනාම කියන අපි ආපහු පර්මිට් එක නැති කරනවා කියලා. ටියුෂන් කට්ටිය හම්බුනාම කියන අපි ආපහුම ටියුෂන් නැති කරනවා කියලා. මේලාගෙත් මරු කතාවක් කියලා. අපි කියනවා අර කිලෝමීටර 3ක් දුරට තමයි පාසලක් තියෙන්නේ කියලා. එතකොට පාසල් ළමයි හැදෙන වාහන තියෙන්නේ. ඒගොල්ලන්ට කියලා NPP අඬුවක් ආපුවම ඉස්කෝලේ වෑන් රථ නතර වෙන්න වෙනවා. ඒ කිලෝමීටර 3 ඉස්කෝලේ කම්බිනෝ. හරිද? මම මේ හරිද අවලහාද? හරිද? ගියා තිබුත් ගියක් ගන්නවා, ව්‍යාපාරය තිබුත් ව්‍යාපාරයක් ගන්නවා, සමෘද්ධිය නැති කරනවා, සාහන ගමට ගිහිල්ලා කියන සාහන අදර කපනවා කියලා, උඩට ඇවිල්ලා කියන දීපල තිබුත් දීපල ගන්නවා කියලා. බලනකොට ඒ ආණ්ඩුව ඉන්නේ මමයි වසන්ත සහෝදරයා අපි කීප දෙනෙක් විතරයි. බොරු. හරිද? නමුත් අපි මේ කියන්නේ මොකද්ද? අපි සංවර්ධන බැංකුව පිළිබඳ යෝජනාව තමයි මේකයි අවශ්‍යතාවය. තවදග ඒ කියන්නේ අලුත් ව්‍යවසායකෙක් හැදින්න යම් මුදල් ප්‍රමාණයක් අවශ්‍ය. මං කියන්නේ සමෘද්ධි බැංකුව දෙන මුදල් ප්‍රමාණයට වඩා යම් මුදල් ප්‍රමාණයක් අවශ්‍යද? ප්‍රාග්ධන අවශ්‍යතාවයක් තිබෙනවා. එතකොට එයාට ඒ මුදල සපයා ගැනීම සඳහා වාණිජ බැංකුවකට ගියොත් එක්ක එයා හොඳ ගනුදෙනුකරුවෙක් වෙලා තියෙනවා. හැබැයි ආරම්භක ව්‍යවසායකෙක් එයා බැංකුව පැත්තකටවත් ගිහිල්ලා නැහැ. ඉතින් කොහෙද ණයක් ගන්නෙ? හොඳ ගනුදෙනුකරුවෙක් වෙන්නේ ව්‍යාපාරිකෙක් නෙවෙයි. එහෙම නැත්නම් එයාට දේපලක් තියෙන්න ඕන තියන්න. දේපලක් තියෙනවනම් මේ වෙනකොට පටන් අරගෙන නැත්නම් එයාට දේපලකුත් නැහැ. එතකොට එයාට මේ මූලික මුදල් අවශ්‍යතාව සපුර ගන්න විදියක් නැහැ. එහෙනම් මේ ආර්ථිකයේ මේ ඉන්න අයට අමතරව වෙන කිසිකට නැත්නම් ප්‍රාග්ධනයක් නැති කෙනෙකුට මේකට ප්‍රවිෂ්ඨ වෙන්නයි තියෙන්නේ අවස්ථාවනේ. අන්න ඒකදී අපි යෝජනා කළ තන සංවර්ධන බැංකුව එයා හදන ව්‍යාපෘතිය. ඒක අපි තාම හොඳින් බලනවා මොකද්ද හදලා තියෙන ව්‍යාපෘතිය. ඒක ඊට අදාළ ශාස්ත්‍රකින්ක පරීක්ෂාවට භාජනය කළ මේක සක්විතාමිත ව්‍යාපෘතියද? සාර්ථක වෙන ව්‍යාපෘතියද? අන්නේ ව්‍යාපෘතිය සාර්ථක නම් ඒක මත රජය ගැරන්ටි එකක් දෙනවා බැංකුවට. මෙයා හොඳ වැඩක් කරන්න යන්නේ, හරිද? පය නැතුව බැංකුව සල්ලි දාස් කරන්න ආණ්ඩු ගැරන්ටි වෙනවා. ඊට පස්සේ රජයේ නිලධාරීකින් ඕගොල්ලෝ තමයි වැඩේ පැවරෙන්නේ. නිලධාරීකින් නම් මොකද කරන්නේ? කොහොමද මේ වැඩේ පියවරෙන් පියවර මේ මුදල් ටික යොදවනවද? යොදවලා යොදවලා නේද නිෂ්පරිදි මේක ගේනවද? අන්න ඒක සාර්ථකව යනවා නම් ඒ අවස්ථාවෙන් අවස්ථාවට ණය මුදා හරිනවා. විතර අපිට පුළුවන් අවුරුදු කීපයක් යනකොට අර සාමාන්‍ය සල්ලි නැති කෙනෙක් ව්‍යවසායකෙක් බවට පත් කරන්න පුළුවන් නේද? ගමක 10ක් 15කට රස්ස හදන්න පුළුවන්. අන්නේම අලුත් ආර්ථික අවස්ථා. ඒ වගේ විශේෂම ගත සංචාර කර්මාන්තය. අපි වැදගත්ම ශාස්ත්‍රයක් මේක. මොකද දන්නවද? සමහර ආර්ථිකයේ එක තැනකට කේන්ද්‍ර වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ රට පුරා විසිරලා නැහෙනේ. ඒ සංචාර කර්මාන්තය ගත්තොත් රට පුරා විරල තීරයක් තියෙන තාමත් යෝග්‍ය සංචාර කර්මාන්තයක්. ඒ වගේම රට මැදට ගියොත් නූරෙලිය පුංචි එංගලන්ත තියෙනවා යෝග්‍ය දී ඇලි අරමියෝ තියෙනවා. ඊළඟ අනිත් පැත්තෙන් ගියොත් අනුරාධපුරේ නේද පොළොන්නරුව ගල්විහාර ඒ ප්‍රදේශයේ අපිට අපි ශිෂ්ටාචාරයේ නටබුන් තියෙනවා. එතනත් අපිට අවස්ථාවක් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් යාල මින්නේරිය නේද ඒ පළාතට ගියොත් නේද ජෛව විවිධත්වය තම සංචාරකයක් තියෙනවා. ඉතින් අපේ සංචාර කලාපයේ ගත්තොත් සැලකිත ප්‍රමාණකින් අර පැතිරිලා තියෙන එක. නේද මේ ග්‍රාමීය දුප්පත්භාවය මේක මත ලොකු ආර්ථිකයක් අපිට හදන්න පුළුවන්. මට මේ ළඟදී හම්බුණා මේ එයා තේ කර්මාන්තාලවකුත් කරනවා, හෝටලුත් කරනවා. තේ වතුත් තියෙනවා, හෝටලුත් කරනවා. එයා මට කිව්ව කතාව තමයි තේ වත්තේ අවුරුදු 30ක් වැඩ කරත් රුපියල් 40,000 දෙන්න බොහොම අමාරුයි කිව්වා. හෝටලේ අවුරුද්දක් වැඩ කරොත් ලක්ෂයක් දෙන්න පුළුවන් කිව්වා. ඒකද මොකක්ද එනවා? ආර්ථිකයේ වැඩි අවස්ථාවක් මෙතන තියෙනවා. දැන් අපි ඉන්නේ ලක්ෂ 23යි. අපි ඉලක්කයක් හදලා තියෙනවා 2030 උට ලක්ෂ 40 දක්වා මේක වැඩි කරන්න. ඒතර ඒකට හෝටල් අවශ්‍ය වෙනවා, මග පෙන්වන්න අවශ්‍ය වෙනවා, හයර් දුවන්ට කට්ටිය අවශ්‍ය වෙනවා, උයන් නේද සූපවේදීන් අවශ්‍ය වෙනවා. ඒතර මේක ඒ වගේ තමයි ආර්ථිකය ඇතුලේ රස්ස හැදෙන්න ඕන. ඒතර තමයි අර ග්‍රාමීය පුරවැසියන්ට අවස්ථා හදන්න ඕන. මම දැන් කියන්නේ අවස්ථා නැහැ. මොකද කරන්න තියෙන්නේ? ගමේ කෙනෙකුට හැකියාව තියෙනවා, දැනුම තියෙනවා, තරුණ භාවය තියෙනවා. මොකද කරන්න තියෙන්නේ? කරන්න දෙයක් නැහැ නේද? එනිසා අපි විශාලස ආර්ථිකයේ ප්‍රසාරණය කරන එක සහ නව ආර්ථික අවස්ථා හදන එක මේ ග්‍රාමීය දුප්පත්භාවය මුදවා ගැනීම සඳහා ඉතා වැදගත් වැඩසටහනක්.
ඊළඟ ගත්තොත් නේද අපි ගම්මල කියවීම සඳහා පුස්තකාල එයාට චිත්‍රපටයක් බලන්න ශාලාව නාට්‍යයක් බලන්න ශාලාව එකනේ ඒගොල්ලන්ගේ අර චින්තනීය දියුණුවක් අපි ඇති කරන්න ඕන එනිසා අපි එකට මේ ආර්ථිකයත් මේ ආර්ථිකයත් ඔවුන්ගේ චින්තනය දියුණු කිරීම සඳහා අවශ්‍ය වැඩපළක් අපිට අවශ්‍යයි අපි හරියට අවුරුදු කීපයක් පොරබදල මේ වැඩේ කරොත් අපේ ග්‍රාමීය දුප්පත්භාවය විශාල ප්‍රමාණයක මම දැක්ක කවුද කියලා තිබ්බා අවුරුදු දෙකෙන් දුප්පත්භාවය තුරන් කරනවා කියලා මම නම් මැජික් කාරයක් නෙවෙයි මම දැක්ක ඊයේ පෙරේද කිව්වනේ මාස 24 බුබෑනි මේක 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 ගැඹුරු සමාජ අර්බුදයක් එනිසා ඒක ක්‍රමානුකූලව හැබැයි එතකන් ඒගොල්ලෝ අපිව බලා එතකන් අපි ඒගොල්ලෝ බලා ගන්න ඕන අපිට කියන්න බෑ 2048 අපි ආර්ථිකය හදනවා එතකන් නොකා ඉන්න 2048 අපි ආර්ථිකය හදනවා එතකන් දරුවන්ට උගන්වන්න නැතුව ඉන්න 2048 අපි ආර්ථිකය හදනවා එතකන් නේද බෙහෙත් ගන්න නැතුව ඉන්න 2048 වෙනකොට හදනවා කියපු කෙනා දකින්නත් නෑ ඉඳි ඉඳි මම ප්‍රාර්ථනා කරන හැම වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරන්න වැඩක් නෑනේ අවුරුදු 99 එතකොට ප්‍රාර්ථනෙම හරියන්නේ නැහැ සමාධිය වැඩ නේද මම මේ කියන්නේ හරි එහෙම නෙවෙයි අපිට ක්‍රමවත්ව මේ රට ගොඩනැගීම පිළිබඳ විශ්වාසදායක වැඩපිළිවෙලකුත් එතෙක් AI බලා ගන්න ඕන එනිසා තමයි අපි වැඩසටහන අපි කියලා තියෙන්නේ අවමිය ඒ මත් පවුල් ආත්මන ඕගොල්ලෝ අපිට කියන්න මෙන්න මේ පවුල මෙහෙමයි මෙහෙමයි කියලා අපි හදමු හොඳ ප්‍රෝග්‍රෑම් එකක් අවමයේ රුපියල් 10 සිට ඉස්තර කීපයකින් ඉහළට මේ ග්‍රාමීය දුප්පත් මිනිසුන් බලා ගන්න ඕන අපේ අර ප්‍රෝග්‍රෑම් එක සාර්ථක වෙනකම්. එහෙම නැතුව බෑනේ අපිට. නේද? ඒක. ඊළඟ ආහාර පාන සෞඛ්‍ය අධ්‍යාපන සඳහා දැන්ට ඇති කළ තියෙන බදු ටික අපි ඉවත් කරන්න ඕන. අපි ඒක ඉවත් කරනවා. ඊළඟ විශාල වියදමක් දරනවා මොකටද? විශාල වියදමක් දරනවා ලයිට් බිල සහ තෙල් බිල අඩු කරන්න පුළුවන්. අපි තා කෙටි කාලයක් ඇතුළත ලයිට් බිල 3-1 අඩු කරන්න පුළුවන් පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න ඒ ටික කරු අඩු කරන්න පුළුවන් හරි ඊළඟ ගත්තොත් අපි අනවශ්‍ය වියදමක් පුරවැසියෙක් තමන්ට ලැබෙන ආදායමෙන් දරා ගන්න ඕනේ නැති වියදමක් දරනවා ප්‍රවාහණය වෙනුවෙන් දැන් ඔය ගමක බලන්නකෝ ස්කූටි බයිසිකලයක් අරන් ඉන්න සහෝදරිය දිහා ගාමන්ට් ෆැක්ටරියේ මාසික වැටුප රුපියල් 40,000 කයි. ස්කූටි වාරිකේ රුපියල් 28,000යි. එතකොට එයා මුළු මාසෙම වැඩ කළා තියෙන මොකටද? වැඩට යන්න බයිසිකලයක් ගන්න. මුළු මාසයක් වැඩ කරනවා වැඩට යන්න බයිසිකලයක් ගන්න. මාර වැඩක් නෙවෙයි. වැඩත් නොගිහින් හිටියොත් බයිසිකල ඕනේ වෙන්නේ නැද්ද? මන් දන්නේ නැහැ. මං හිතුවා තර්කය හදුවොත් එහෙමනේ නේද? දැන් වැඩට යන්න බයිසිකලයක් ගන්න මාසයක් වැඩ. වැඩක් නැහැනේ. මම කියන්නේ පෞද්ගලික කාර් එකක් බයිසිකලයක් ත්‍රිවිල් එකක් ලොකු කාර් එකක් පෞද්ගලික ගත්තට කමක් නැහැ තමන්ගේ වියදමින් නේද අනිත් මූලික වුවමනාවන් ඉටු කරගන්නකොට අතිරේක මුදලක් තියෙනවා වාහනයක් ගන්න ඒක ප්‍රශ්නයක් නැහැ හැබැයි තමන්ට අද සිද්ධ වෙලා තියෙන දේ තමයි තමන්ගේ වැටුපෙන් වැඩි පංගුවක් ප්‍රවාහන සඳහා දරන්න වෙනව නම් ඒක හොඳ නිර්ණායකයක් නෙවෙයි ආර් බෙහෙත් දරුවන්ගේ අධ්‍යාපනයේ විනෝදය මේ කිසිවක් නැතුව මාසෙ පඩියෙන් භාගයක් ගන්නව නම් කාර් එකට බයිසිකලෙට එන ඉපදිලා ඉන්නෙම බයිසිකල් පදින්න කාර් එක යන්නයි වගේ නමකෙ. ඒකට නෙමෙයි ඉපදිලා ඉන්නේ. ඒක එක කොටස ජීවිතේ. ඒ නිසා මම කියන්නේ ලෝකෙම ට්‍රෙන්ඩ් එක තමයි පොදු ප්‍රවාහණය. ලෝකෙ ට්‍රෙන්ඩ් එක ඒක දැන්. පැති කීපයකින් පොදු ප්‍රවාහණය ගැන කල්පනා කරනවා. එකක් තමයි අර මේ පරිසර පද්ධතිය ගැන හිතලා බොහෝ රටවල් පොදු ප්‍රවාහණයට දෙන උත්ප්‍රේරණය වැඩි. දෙක නාගරික තදබදය ගැන හිතලා පොදු ප්‍රවාහණයට දෙන උත්ප්‍රේරණය වැඩි. තුන වාහන ආනයනය කරන්න සන වියදම බරලා ඩොලර් ප්‍රමාණයක් ලියට විශාල ප්‍රමාණයක් ගලන යනවා. ඒ නිසා පොදු ප්‍රවාහණය දියුණු යුතු කෙනී ස්ථාවන. අනිත් එක තමයි පුරවැසිය තමන්ගේ ආදායම වැඩි පංගුවක් ප්‍රවාහණයට දැරීම යුක්ති සහගත නිසා ලෝකේ ට්‍රෙන්ඩ් එක පොදු ප්‍රවාහණය. හැබැයි අපේ ට්‍රෙන්ඩ් එක මොකක්ද? මොකක් හරි ගැටයක් ගහලා පොඩි වාහනයක් ගන්න. ඒක ට්‍රෙන්ඩ් එක. මම කියන වාහන ගන්න එපා. වරදවත් නැත්නම් ගහයිද දැන්නේ අර සමහර නාලිකා ඉන්නෝනේ ගහයිද දැන්නේ. වාහන නතර කරනවා. ඒක නෙවෙයි මම කියන්නේ. මම මේ කියන්න හදන්නේ. මේ පොදු ප්‍රමාණය දියුණු කිරීම හරි වැදගත්. අද පුරවැසියන් විශාල ප්‍රමාණය තමන්ගේ ප්‍රවාහන සඳහා දරන වියදම වැඩි. අර පුරවැසියන් ඉදන් මම මේ කියන්නේ. එයා ප්‍රවාහන සඳහා දරන වියදම වැඩි. එනිසා ලොකු සලස්මක් අදලා පොදු ප්‍රවාහණේ.
අපේ රටේ මේ පෞද්ගලික බස් සාමාන්‍ය ගත්තොත් බස් 21000ක් විතර තිබුණා ඉස්සර. මම මේ ටිකක් අවුරුදු 4ක් විතර දත්තයක් කියන්නේ. 21000ක් විතර තිබුණා, අයිතිකාරයෝ 18000ක් විතර ඉන්නවා. බස් 21000යි අයිතිකාරයෝ 18000. කොහොමද මැනේජ් කරන්නේ? කොහොමද හොඳ සර්වයක් ලබා දෙන්නේ? එනිසා මේවා විධිමත් කළමනාකරණයකට අපි ගේන්නේ කොහොමද කියලා සරසමක් හදන්න ඕන. සාමාන්‍යයෙන් සමහර වෙලට අපේ බස් එක එදා වේලට උස් අද දිව කීයක් කර වෙන කනවා හෙට ඕන නැහැ කියලා හිතන බුදිය ගන්නවා. එහෙම ග්‍රාමීය ප්‍රවාහන සේවකල බලන්න. එනිසා අපි කරන්නේ මොකද? විධිමත් ප්‍රවාහන පද්ධතියක් අපි නිර්මාණය කරොත් අන්න පොදු ජනයා අතර තියෙන බරින් යම් ප්‍රමාණයක් එළියට එනවා.